රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු 2005 2010 2015 ජනාධිපතිවරණත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ 2019 ජනාධිපතිවරණය මං හිතන්නේ ශ්‍රී ලාංකිකයින් හැටියට සමස්තයක් වශයෙන් අපි සියලු දෙනාට ඉතාමත්ම වැදගත් ජාතියේ දේශයේ ඉදිරිය තීරණය කරන ජනාධිපතිවරණයේ හැටියටයි අපි දකින්නේ. එතකොට මේ ඉතාමත්ම වැදගත් මේ ජනාධිපතිවරණය තුළ ජාතික හෙළවුරුමේ වර්ෂ ගණනාවක් වර්ෂ 10කට එහා කාලය තුල අපි ජාතිකත්වයේ වෙනුවෙන් දේශීයත්වයේ වෙනුවෙන් අපි කටයුතු කළා. අපි ප්‍රදේශීය මහා සංගරත්නය එකතු කරගෙන අපි අපිට හැකි විදිහට අපි මහා පුදුම කැපවීමක් මිට පෙර කතා කරපු අපේ නාගරික මන්ත්‍රීතුමාලා අපි මෙතුමලා පුදුම කැපවීමක් මේ ජාතික හෙළවුණු මේ පක්ෂය වෙනුවෙන් කළා. මේ සියල්ල කළේ ජාතියේ සුරක්ෂිතභාවය සහ දේශයේ සුරක්ෂිතභාවය වෙනුවෙන්. එච්චරයි අපේ අදහස. වෙන කිසිම දෙයක් නැහැ. දේශයේ ජාතිය ආරක්ෂාව වෙනුවෙන් තමයි අපි මේ කැපවීම සියල්ල කළේ. නමුත් වර්තමානයේ වන විට අපි පහුගිය අවුරුදු 4 මෛත්‍රීපාල සිරිසේන 2015 ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවන්නත් අපි කැප වෙලා අපේ කඳවුර වැඩ කළා. අපි එතනත් පක්ෂයේ තීන්දුව ඒක නිසා අපි ඒකට හිස නමලා අපි උදව් කළා. අපි වැඩ කළා. අපි කැපවීම කළා. අපි වේදිකාවල පුදුම විදිහට කෑ ගැහුවා. අපිට විශ්වාසයක් තිබුණා පක්ෂයේ නායකතුමාල්ලා ඇතුළු මේ සියලු දෙනා ගත්ත තීන්දුව හරි ජාතියේ දේශයේ ආරක්ෂාව වෙනුවෙන් මේ තීන්දුවට අපිත් එකඟ වෙන්න මේ එකඟ වෙලා වැඩ කිරීම තුළ ඒකෙන් ඵලදායී ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කියන විශ්වාසයෙන් අපි වැඩ කළා. නමුත් පහුගිය අවුරුදු 4 අපි පසුතැවිලිෙන් කාලය ගත කරේ. කෙලින්ම කියන්න ඕනේ කතාව ඉච්චරයි. හෘද සාක්ෂියට එකඟව අපි වැඩ කළේ නැහැ. අපි පසුතැවුණා. අපි කලකිරුණා. ඒ නිසා අපි බැලුවා අපි ඉල්ලීම් කළා. අපේ පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීම් කළා. අපි නිතරම ඉල්ලීම් කළා. මෙතුමලා පුදුම කැපවීමක් කළා. මේ තැනට පක්ෂය ගේන්න. මේක හරියන්නේ නැහැ. මේ කඳවුර අපිට ගැලපෙන්නේ නැහැ. රට ආරක්ෂා කරන්න නම් දේශය ආරක්ෂා කරන්න නම් දේශීයත්වය අගය කරන්න නම් මේ කඳවුරේ ඉඳගෙන බෑ. ඇතුලේ ඉඳගෙන සටන් කළා මෙතුමලා විශේෂයෙන්. නමුත් අපිට ඒ තැනට ගේන්න බැරි වුණා. අද වෙනකොට රට විනාශ කරන, ජාතිය විනාශ කරන සියලු බලවේගත් එක්ක තමයි ජාතික හෙළවුරුමේ හිටගෙන ඉන්නේ. එච්චරයි කියන්න තියෙන කෙටියෙන් අපිට. අසත්සාලි කියන්නේ අර ඥානසාර හාමුදුරුවෝ ඇතුළු මේ රට වෙනුවෙන් කතා කරපු, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් කතා කරපු අය වලපල්ලට දාලා කතා කරපු නායකයෝ හද ඉතන ඉන්නේ. ඊළඟට රිසාඩ් බදිර් දීනලා කියන්නේ කවුද? මේ රටේ මේ ජාතියේ අනන්‍යතාවය නැතිකරන වැඩ කරපු අය. අපිට කවදාවත් මේ මිනිස්සු එකතු වෙලා හිතට එකඟ වායි වැඩක් කරන්න බෑ. රටේ ආරක්ෂාව වෙනුවෙන් ඒ තැනට අපිට යන්න බෑ. ඒ නිසා අපි තීරණය කළා අපි එකතු වෙලා අපි මේ අද ආරම්භ කරන කණ්ඩායම අද ආරම්භ කරන ජාතික ව්‍යාපාරයේ මං හිතන්නේ අනාගතයේ අපිට හැකි පමණින් අපිට කරන්න පුළුවන් දේ ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් කරනවා. එනිසායි අපි විදිවාසී බෝඩ් එකේ තියෙන නිවහල් ජාතික හෙළවුරුමය මේ ජාතික ව්‍යාපාරය අද අපි ආරම්භ කරනවා. මතක තියාගන්න ඕන එකක් අපි මේ ආරම්භ කරන්නේ සුළු ව්‍යාපාරී ජාතික ව්‍යාපාරයක් නෙවෙයි. පක්ෂ නායකයෝ නෙමේ ජාතික හෙළවුරුමය කියලා කියන්නේ බිම් මට්ටමේ අද තව කිය යුතු බොහෝ දේ අපි ඉදිරියේදී කියනවා. පක්ෂ කාර්යාලේ වැඩ කරන සේවකයෝ පවා කලකිරීමෙන් ඉන්නේ එළියට බහින්ද බැරුව බයි. කොහොමද මතක තියාගන්නේ? ඒ නිසා ඉදිරියේදී ජාතික හෙළවුරුමය කියලා පක්ෂයක් මේ ලංකාවේ නැත. ඉදිරියේ ජාතික හෙළවුරුමයක් නැහැ. UNP-ට දිය වෙලා ඉවරයි ඒක. UNP-ට විදේශ කුමන්ත්‍රණවලට ඒක යන්න ගියම විශාල කතන්දර ටිකක්. ඒ සියල්ලට අද දිය වෙලා ඉවරයි ජාතික හෙළවුරුමය නිසා. ජාතික හෙළවුරුමය කියන්නේ බිම් මට්ටමේ විශාල පිරිසක් මේ තරුණිය අද අපිත් එක්ක කතා කරනවා. ඉදිරියේදී ඉදිරි දින දෙක තුන තුළ විශාල පිරිසක් මේ මතය දරන එකතු වෙන්න අපිත් එක්ක බලාපොරොත්තු වෙනවා ඉදිරි දින දෙක තුන තුළ. දැන් තරුණ පිරිස මේ වටා එකතු වෙච්ච රැකියා බලාපොරොත්තුවක් නැතුව එකතු වෙච්ච විශාල තරුණ පිරිසක් දැඩි කලකිරීමෙන් ඉන්නවා මේ ජාතික හෙළවුරුමේ යන ගමන් මඟ පිළිවෙල. ඒ නිසා අපි තීරණය කළා කඳවුරු දෙකයි තියෙන මේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කරනවා කියන අනුමානයේ තියෙන ඒ කඳවුරු දෙකෙන් අපිට හිට ගන්න පුළුවන් කඳවුර ගරු ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාගේ කඳවුර. දැඩි විශ්වාසයක් තියෙන එතුමා ජීවරයට අත තියෙන එකක් නෑ. ඒ විශ්වාසය තියෙනවා. අපි ප්‍රාදේශීය සභාවල හිටියා. අපි ජාතික හෙළවුරුමේ නියෝජනය කරමින් අපේ ප්‍රදේශවල විශාල වැඩ කොටසක් කළා අපි. අපි මන්ත්‍රීවරු හැටියට හිටියා. ඒ මහින්ද මහත්තයෙක් අපි වැඩ කරලා තියෙනවා. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා
ගෝඨාභය මහත්තයා බුද්ධ චීවරේ රැකගෙන බුදුදහම රැකගෙන අපිට නිදහසේ ජීවත් වෙන්න ඉඩක් ලබා දෙයි කියලා. හාමුදුරුවෝ ටික හිරේ දාන එකක් නෑ ආයතුම. අපිට ඒ විශ්වාසනේ. ඒ නිසා මේ කඳවුරත් එක්ක අපි හිට ගන්නවා බය නැතුව කියන්නේ. දයා මහත්තයා මතක් කළා වගේ තරුණ ඡන්ද විතා වැදගත්. ඔබේ ඡන්දය ඔබ තව අවුරුදු 10කින් 12කින් හදන දරුවාට තව අවුරුදු 20කින් ඒ දරුවාට මේ රටේ සිංහල ජාතිය මහ ජාතිය දෙවනි තැනට තුන්වෙනි තැනට වැටෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්න නම් මේ රටේ සුරක්ෂිතභාවයක් ඇති කරන්න නම් ඔබ අලුත් ඡන්ද ඔබේ සියලු දෙනාට තරුණ දරුවන්ට මතක් කරන්නේ අපි ගෝඨාභය මහත්තයාට ලබා දෙන්නේ ඉදිරි දින කීපය තුළ අපි වෙනුවෙන් අපකප්ප වෙලා වැඩ කරනවා සමස්ත සියලු ශ්‍රී ලාංකිකයින්ට මතක් කරන්නේ අපි අන්තවාදී ව්‍යාපාරයක් නෙවෙයි මේක අපි සිංහල මුස්ලිම් දෙමළ බර්ග මේ සියලු දෙනා සහජීවණයෙන් ඉන්න ඕනේ රටක් හැබැයි මේ සියලු දෙනා මතක තියාගන්න ඕනේ මේ රටේ මහ ජාතිය සිංහල කියන එක මතක තියාගන්න ඕනේ ඒක තමයි අංක 1 මේ රටේ ජාතිය මුරදේවතාවුන් වහන්සේලා හාමුදුරුවෝ කියන එකත් මතක තියාගන්න බුද්ධ චීවරයට අතක් තිබ්බ පාලකයෙක් මේ රටේ රැඳිලා නැහැ ඒකත් මතක තියාගන්න ඕනේ පහුගිය අවුරුදු 4 හැමාරෙම මොකද්ද කරේ බුද්ධ චීවරේ නැති කළා ලක්ෂ 4-5 විවිධ ව්‍යාපෘති වලින් මේ මේ පන්සල් වලට දාලා පන්සල් ගොඩනැගිලි හැදුවට වැඩක් නැහැ. ජාත් මේ අපේ රටේ ජාතිය ආරක්ෂා වෙන හාමුදුරන් වහන්සේට ගැහුවේ කමයි පහුගිය අවුරුදු 4 අපි මේ විසගෙන බලන් හිටියා. පක්ෂෙට තියන ආදරේ නිසා මේ ජාතික ව්‍යාපාරයට තිබෙන ආදරේ දැන් ඒ සියල්ල ඉවරයි. අපි තීන්දුවක් අරගෙන ඉවරයි. ගෝඨාභය මැතිතුමා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සිදු කළ හැකි සියලු කැපවීම කරන බව බොහොම කරුණාවෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. තෙරුවන් සරණයි හැමදෙනාටම. Breaking.lk.